එකක්තුලාන්නේ ඊ. එකක චැනන්ල එක bioෝමප එකක්ත එක්ක. අපි මේ සතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාලි ඉතාලි එක්සත් කිරීම සඳහා ලොකු කාර භාරයක් කරපු ගුසප් ගැරි බාල්දි ගැන. ගැරි බාල්ලි ගැන්නේ අමුතු චරිතයයක් තරාවිධකර යගෙන ඔහු එකතන ගැනීම ඔහු ලෝක වටේ විධාකාර දැන්වල ඔහුගේ යුද්ධ සේවය කරලා තියෙනවා යගේම ඔහු විධාකාර්ැන් වල. තමන්ගේ හැකියාවන් වලින් යම්යම් අයට සේව කරන්න උත්සා කරලා තියෙනවා විශේෂෙන්ම ඔහුගේ අදහස් සමුහණ්ඩවාද අදහස් තමයි ඔ ඔහු තුළ තිබුණ එතකොට ඒ සමහාණ්ඩුවාදී අදහස් එක් විශේෂයෙන්ම වඩා ප්‍රබල අභියෝගකරුවන් එක්ක වඩා ප්‍රබල පාලකයිින් එක් සටන්වදින කණ්ඩායම් වලට සයෝගය දැක්වීම සදහු කටයුතු කරල තින ය මුහැමේලකුමගේ ඉතාලි ජාතික අරගලය ැනි තාලි එක්සත් කිරීමේ අරගලය උ දෙෙසා. ඕගේ හැකියාවන් දායාද කරලා තියනවා. ඇතරම ැරි බල්ඩ යදධරපු ගැන ගත්තොත් හෙම ගණනාවක් අපිට හම්බේනවා. අි බලමු කී තැන ගැරිබල්ලි යුද්ධ කරලා තියෙනවද කියලා. ඉතිංඒවගේ තවවිදිකට අපිට කියන්න පුුවන් සේගුවේරට කලින් හිටපුු නිකන් සේගුවේරාවගේ කෙනෙක් කියම ේගුවේරට අපි දන්න ඔගුල දන්න ආජෙන්චිනාව ඉපදිල ට පසේ ව් බාවේ ඉළඟට තවත් විධකාර ැන්ව ොහ. තමන් විශ්වාකරපු දේ වෙනුවෙන් සටන්කරපුගෙන ගැරිබාල්ිතේවගේ මයි තරම චේගුවේර තැන් දෙකතුනක තමයි ඔහුගේ සේවය ඔහු දායද කරන්න උත්සා කරේ ගැරි බාල්ලි අවස්ථා කරණනාාව විධාකාර ැන්වල ඔහුගේ කටයුතු ක්‍රියාත්ම කලා තියෙන. ැරිවාලි උපදන්නේ එද සටසේ හතේ ජුලිමාස හතර වෙනනිද ජුලිමාස හතරවෙන්ද කෙන මරිකායි නිදහස් දවස එන් ගැරිබාලි උපද දෙන්නේ එදා ඒ වගේ දවස ඔහු උප දෙන්නේ නීස් කියන නගරේ. ංවය නයිස් කියල න්නේ තකට නස් නෙමේ නස්. ප්‍රංශ තමයි මේ නගර තියෙන්නේ ඒ කාලෙ මේ නගරය තිබුණේ ඉතාලයේ සාඩිනයා රාජධානය. සමහර ඉතිහාසපොත්වල පීඩ මොන්් කියලත් කියනවා. මොකද ඉතාලයේ සාඩිනයා රජධානයේ ඇතරම සාඩිනියයා දූපත සහ පීඩ් මොන්් කියන ප්‍රදේශය තමයි තියන්නේ පිටඩ මොන්් කියන්නේ වයම්ඹදිව ඉතාලියයේ ය ටවර නගරය සහආස්්‍රත ප්‍රදේශය තියෙන. කලාපය එතකොට අර සාඩිනයා දූපත වෙනම තියන පීඩ මොන්් පැනමතිනෙන් සහරි තියහාස කොත්වල පීඩ මොට් කෙලමයි සඳන් කරන්නේ මේ රාජධානයට. ඉතින් පීඩ් මොන්් වල නස් නගර ඉදදා සටය හතේ ජුලි හතර වෙනද ගැරි බාල්ලි උපදිනම්. මේ කාලය වෙනනකොට හැබ නැපොලියන් යුද්ධ පවතින කාලේ තිං එවෙනකොට දේශපාලන සිතයම් වෙනස් වෙලා තින් නපෝලියන්ගේ රාජයන් පස්සේ තමයි ආපවූ අ පරණ ඉතාලි දේශසීමාවන් නිර්මාණය වෙන්නේ. ඉතාලිය මේ කාල එක්සත් රාජයක් නෙමයි විෂ නැපෝලියන් ඉතාලියා ක්‍රමණය කරන්න කලින් සහ නැපෝලියෙන් පරාජය වුණට පස්සේ ඉතාලිය කියන්නේ තනි රාජයක්නමේ රාජ්‍යන් කිහිපයක්තිබිච්ච ප්‍රදේශයක් භාෂාව ඉතාලි භාෂාව වනාට රාජ්‍යන් කරණාවක් තිබ ප්‍රදේශ. එතකොට විශේෂෙන්ම එක්දා සටය පහළවෙන් පස්සේ කාලේ ඉතාලයානු එක්සත් භාවය පිළිබඳ අදහස් සහ සමුහාණ්ඩුව අද අදහස් ඉතාලිය පැතිරෙන්න්න පටන් ගන්නවා මෙන්න මේ කාලෙ තමයි ගැරිබාල්දී තමන්ගේ තරුණ කාලය ගත කරන්නේ. ගැරිබාලි පියා නවිකෙක් එක තොට ගැරිබාල්ලිත් නාවික ඒ ලක්ෂ පෙන්නුම් කරගෙන හුනාාවක විදියට යම්යම අවස්ථාවල් වල සේවේකරපු කෙනෙ. ඉතින් ඔහුගේ තරුණ කාලට එනකොට ඔහු ඉතාලයානු දේශපාලකයක් වෙච්ච මැත්සීණනිගේ අදහස් වලට, අදහස් ඔහුට දැනගන්නට ලැබෙනවා මැසිනිකයන්නේ සමුහාන්ඩවාදී. ඒ වගේ ඉතාලිය එක්සත් කිරීම සඳහා කටයුතු කරපු කෙනෙක්. එත මේ කාලෙම ඉතාලි එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරපු රහස් සමාජයන් තිබුණා ඉතාලියයේ. කාබෝනරි සමාජය කියලා එකක් තිබුණ මේ කණ්ඩායඇමත් එක්ක ගැරිබාල්ලිටයුතු කරන්න පටන් ගන්න. මහිතන මේ කාලේ ඉතිහාසය ගැන ඔගොල්ලෝ යම් ප්‍රමාණයකට දන්නවා විෂෂම ඇටමැස්සාකෘතියක කිය ෝල තියෙනවනම් ඇත මැස්සාකෘතියයට පාදක වෙන්නේ ඔය ඉතාලයානු නිද සටනේ ඉතාලිය එක්සත් කිරීමේ සටනේ තර මේ ජවනිකාවක් සහරු ඇටමැසා රුසියෙන් පොතක් කියල ඉතාගෙනන්න. නමුත් ඒ රුසින් පොතක් නෙවෙයි. කෙසේ වෙතත්. එ සටසේ තිස් රන වෙනකොට ඉතාලියය එක්සත් කිරීම සඳහා බලාපොත්තු ච්චාහිට හරිම ලාබොරොත්තු රහිත තත්ත්වයක. හේතුවමකද. ඒකාලේ ඉතාලිය තින්බ දේශපාලික දේශසීමාවල් ගත්තා හම රාජ්‍යයන් ගත්තා හම කිසිීමම පාලකෙ හිටේ නෑ ඉතාලිය එක් කරන්න නායකත්වය දෙන්න පුළන් විදිහ කෙනෙක්. සාඩිනියාව ස පීට මොඩ් පාලනය කරපු චාසැල්බට රජුරාන්න සැලකුවේ ඒකාදවති පාලකෙක් විදිහයට. ඊළඟට ලොම්බාඩිය සහ වැනීසිය ලොම්බාඩිය සෝමාද. උතුරුදිග ඉතාලි තියන විශාල ප්‍රදේශයක් ලොම්බාඩිය සහ වැනිීසිය තිබුණේ ඔස්ට්‍රයාන්නුපාලනය අත. එතකොට ටස්කනි මොඩීනා සහ පාම වගේ ප්‍රදේශ තිබුණේ ආධිපාද ප්‍රදේශන් විදිහට. ඒය හිට උපාලකයෝත් ත්ව වශයෙන්ම ඉතාලිය එක්සත් කිරීමේ අරගලයට සනායකත්වය දෙන්න පුළන් වි අය නෙවෙයි. මොඩිනසාපාමා කියන්න බො පොඩි රාජන් ටස්ක නියටිල්ලු කකුයි ෆ්ලොරන්ස්් නගරයාගනුවර කරගත්තු. එරන්ට පාපහන්සේගේ රාජන් තිබුණ පාප්වහන්සේ ඉතාලය එක්සත් කිරීම කියන කාරණයට සම්බන්ධ වෙලා හිටි නැවේ තනිකරම එත්තරාවිදිහක ආගමික අන්තවාදී ්‍රතිසංස් කරන විරෝධී ගතානුගතික පාලනයයක්ත්තමයි පහන්සගේ රාජ්‍යන් වල තිබුණි. ඊටත් පල්ලෙහැයි ඔය සිසිලිය සහ නපොලි ප්‍රදේශ නේපල් කෙලිංග ගසින් කියන මේ ප්‍රදේ සිසිලි දවය ඒ රාජය කියලා කියන ඉින්ඩම 2 සිලිස් කෙලිග ලසින් කියනවා. මේ ප්‍රදේශය හිටියත් ෆර්ඩිනන් කියලා ඉතමන් මේ ඒ අධිපතිවාදී පාලකය ඔහුට බොම්බා කියල තමයි නමක් දාලා තිබබේ. ඉතාමත්ම ඒක අධවති බාලකෙක් එතකොට ඉතාලයේ කිසිම කෙනෙක් හිටිය නැහැ මේ සටන ඉතාලිය එක්සත් කිරීම සටනට නායකතය දෙන්න පුළුවන් විදිහේ චරිතයක්. අපිට මතක අපි කතාරමීටකලින් බිස්මාක් ගැන ඔොට ෆොන් බිස්මක් මයි ප්‍රශයාවේ ංසල විදිහට ඇත්තරම ප්‍රශියාවට එක්ත්. භාවය ජර්මණිය එක් කිරීම සඳහ අරගලයටඒ සටනට මූලිකත්වය ගත්ත එක්දස් අට සිය හැටේ විතර ඉදලා කාලෙ ජර්මිියයත් එක්ත් වියතු ගෙ ට කලින් ඉඳලම අදහස් පල් වෙලා තිබ නොත් ඊට කලින් ජර්මණියත් එහෙම එක්සත් භාවය ඇති කරන්න පුළුවන් ප්‍රබලනායකත්වයක් නිර්මාණය වෙලා තිබුණ නෑ. ඉතින් ඉතාලිය තේ ප්‍රශ්නය තමයි එක්දා සට සිය හැට විතර වෙනක කාලය තුළ තිබුණ. කාල ඉතාලි එක්ත් කිරීම සඳාව සමහණ්ඩුවවාදී තමයි අරගල කේ ඒ ගොලන්ගේ අරගලය කොටස් දෙක් එකක් ඒ අධපතිවාදී රා්ඩුව පාලනි රාජණ්ඩුවදීම පරාජය කිරීම ඊට පස්සේ ඉතාලිය එක්සත් කිරීමට ඒයෝ කාරනා දෙක මේ ගොලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවල තිබුණ. ප්‍රශ්ි වුණේ මේ ගොල්ලන් තැන්තැන්වල රහස් සංවිධාන හිමන්න්නත්තන් කැරලි කෝලාහල ඇතිකරා විනායගොලන්ට ලොකු දේශාල ව්‍යපාරැබට පත්ව අවස්ථාවක් තිබුණේ නැතියක. ඒදග ස ස්තුනේද මේමගේ කැරල්ලක් සහ ැරි බාල්ලි සබන්ධ වෙනවා මේ ජිනෝවානගරේ තමයි මේක ක්‍රියාත්ම කරන බලාපොරොත්තු වෙන්නේ. නමුත් සමහර මූලාශවල කියන විදිහට මේ අරගලයට සම්බන්ධ වෙන් හිටම කට්ටිය එක ද යන ජනව චතුරස්්‍රයක නමුත් එතන්ටාවම ගැරිබාල්ලි විතරයිහිු විල්ල තින්බි. ඒති න්තමට ඒ අර්ගලයා එතනිම්ම ඉවරයි. ැතු ත් ජ ම ම රන. ැරි වාල්ඩි ඒ දවස්ල හ ्यරපීය දේශපාලන පිටල්ලු පන රාජ න් ැ තුර ද ුණ රි න්න. දක් රි ක ඉන්න. කුණ මරිකා ්‍ර ී ంట ගේ ඉන්න ඒ කාල. ්‍රීලේහ රියෝග්‍රන්දය දුස්සුල් කියන බ්‍රසිීලයේම දකුණුදික ප්‍රදේශයක අරගලයක් ක්‍රියාත්මක වෙන කාලේ ඔහු අප දන්නවා දුර්වලයාගේ පැත්තාාරගෙන රියෝග්‍රන්දය දුසුල් වෙනුවෙන් සටන්වා දිනවා. ඊට පස්ේ කාලෙක ඌුරුබේ ස හ ජන්ටි නාවත් එක්ක අරගලයක් සිද්ධ වෙච්චවස්තාව රුගරේයග වෙනුවෙන් සටන්වාදින. ඒ කාලෙම ඔහුට ඔහුගේ භාර්යාව මුණ ගැනවා අනට ඒ ඇත් එක්ක තියෙන සම්බන්ධයත් ඉතාමත්ම එකන විප්ලවකාරී අ දේශපාලනය එකට එකතු වෙලා එගොල්ලු ඇත්‍රම කටයුතු කරන්නේ දිගටම අවුරුදු ගානක් යනකක්. කෝමරි ඊට පස් ෙහු දකුණු මරිකාවේ කාලයක් නාවකේ පිදිර වැඩ කරන කාලයක් ඔය තමන්ගේ යුද්ධ සේ ලබා දෙනවාර මංකිවෝවාගේ විධාකාර රාජ්‍යන් වලට පොයි විදිහට ඔහු කාලයක් ඉඳදා එක්දා සටසය හතලිස් ගණන් වලදි ආපහු ඉතාලියට එනවා ඒන්න ඒ අවස්ථයි මතුවෙච්ච දශපාලික සන්දර්ය හමත්ඇත්තන් දේශපාලික අවකාශය ඔස්ේ මොකදේ දශපාලි අවශය එක තමයි එක්දා සට හතුිට යුරෝපය රටවල්ල ඇති වෙච්ච ප්වරැල්ල. ඇත්තරම ඉන්ද සටය හත්ලිට නවාරයේ සිලියේ පැළමෝවලදී රාජ්‍යයට විරුද්ධව යම්කිසිාකාරයක කැරැල්ලක් නොසසුන්ාව කටගන්න නොමු ඒ යුරෝපය පුරා පැතිරයන්නේ එක්ද සට හත්ලි සටේ මාර් මාස වෙන කොට. ංේ හිට රජරන්ට විරුද්ද ලුී ෆිලිප් රුදධව මිනිස්ු කල්ිගන්න පටගන්නේගතම එහි සටේ විප්ලව ලුී ෆිලිප් බලයෙන් නෙරපල පරංෂේ සමහන්ඩ බවඩ පත්වන අප මේ ගැන කතාර තුන්න්නේ නැපලිය ගන කතා කරදි. මොකද මේ පංශෂ සමහන්ුවේ ජනාතිපති බවට පත්වෙන තුන්ම නැපොලිෙන් ුී නැපෝලියන් බොන පාට් පස්සේ තුන් නැපෝලියන් බවට පත්වයන අති රජබට පත්වන පුදගල. ඉතින් මේ මේ පංශය නැතිවෙච්ච හැල්ල ටස වෙන රටවල්ලට පැතිරෙන්න්න පටන්ගන්නවා. ජර්මණයට යම් ප්‍රමාණයකට ඔස්ට්‍රියාවේ බොහොම බරපතල විදිහයට සහ ඉතාලියයට. ඔස්ට්‍රියාවේ පැත්තකින් හංගේරියාව කැල්ලක් ඇතිවෙලා ඔවු නොස්ත්‍රියාවට විරුද්ධව තමන්ගේ ස්වාධීනත්ව ප්‍රකාශ කරනවා. පස්සේ ලුබී කොසුත් කියෙන නායකයා යටතේ හංගේරියාව වෙනම රහජ්‍යයක් විදිර ප්‍රකාශයට පත් කන. අනික් පැතර ඉතාලිය, එක පැත්තකින් ඔස්තට්‍රියනු පාලන ඇතේ තිබ ලොම්බාඩිය ස වැැනිය කැල්ලි ගහනු. අනික් පැත්තට සාඩිනියාව පාලකයා චාර් සැල්බර් සාඩිනියාවේ යම්ඥම් ප්‍රතිසංස් කරන හඳුවා දෙමින් ඊට පස්සේ ඔස්ට්‍රියාවට විරුද්ධැර ස්ිය විුද්ධ යුද්ධයක් සඳහ සූදාන්නම් වෙනවා. දැ මේ අවස්ථාවේ සහර ඉතිහාන්නව සහ තරම ඒ කාලෙහිටපු සමහර සමහහා්ඩුවවාදීනුත් විශවාස කර චාල් සැල්බර්ට තමන්ට විරුද්ධව ඒේ ඇතිවෙන්න පුළුවන් රෝධ තාව පලනය කිරීම සඳහා යම්යම් ප්‍රතිසන්ස් කරන හඳුන්වාදීලා ඊට පස්සේ ඔස්තට්‍රියාවට විරුද්ධව යුද්ධ කරන්න පෙළඹනා කියල කෙසේවෙදත් මේ ප්‍රතින්ස් කරනත්ත එක ගැරි බල්ලි මණදන්ව හසිරවා ැරිබල්ලි අප පහ සාඩිනාවට ඇැි ෙවල මන්ගේ ේවල බදන ැත් පල න සැල්බ රජ රුවන්. ාස ල්බට ගැරිවාල්ලි අතරහීමම ලුකු සම්න්ධ නිර්මාණය වෙන්නේ නමුත් ැබාල්ලි චාසැල්බට්ට සේවය කරන්න පටන් ගන්න. එතකොට සමුහා්ඩවාදීම් සමහරු මැසිණ වගේ සමහහා්ඩවාදීන් සහරු ගැරි බාලියක්ක අමනාප වෙනවා රජුරුවන්ට සේවය කරන්න කැමැත්ත පලකීම ගැන චාසල්බට රජර ස්ට්‍රිය රුද්දව යුද්ධට යම්. මේ අස්ථාව ඔස්තට්‍රියාවේ මතුවෙන තත්ත් එක්ක ඔස්ට්‍රියාවට උදවක් ලැබෙනවරුදු ලාපොත්තු නැති තැක තමයි රුසිාව දෙවැනි නිකුලස් සාර්ගය. මොකද රුසියාව දෙවෙී නිකුලස් පල හම ුද දගල හකල්න ස්ත්‍රියාවට ත විුද් පුදගල. නත් ස්ට්‍රියාවට මේ වෙලා උදවකරන්න වෙන කිසිම කෙනෙ ටියන ස්ට්‍රයාාව පත්ත මතු ච කරල නි පත් හන්ග මතු ච කරලත්ත ස්ට්‍රාව මත්ම නර ත්වයක අනි ස්ට්‍රයාන් ධරාජයේ විධකාර වෙන ජාතනව ඒය සමහර ජාතයනුත් කරලෙ හෝතේ ස්ට්‍රියාව කඩාගෙන වැරෙන ත්වයට ඉතාමත්ම අවදාානම් තත්ත්වකර තමයි පත්වවෙනි. මේ වෙලාව නිකලස් කල්පන කරවා අධිරාජ්‍ය ඔස්ත්‍රියාව හොඳයි මිප්ලවාදී සමුහාඩුවාදී හංගේරියාවට වඩා කියලා ඔහු හංගේයානු කැරල්ල මර්ධනය කරන්න කටයුතු කරවා. ඒකත් එක්ම ඔස්ට්‍රියාවට පුළුව මෙවා ඉතාිය නවානයුම් කරන්න යන්නවා ොම්බාඩිය දදිවට සහ වැැනිසිේ දිවට ඔහු වදානය යොමු කරනවා. ඒවගේම චාල් සැල්බර්ට්කෙන් එන ආක්‍රමණයට එකනි චාල්සැල්බට්ට විරුද්ධව යුද්ධයට. අවධාන යොමු කරන පුළුව වෙන. ඒ අනු ස්ට්‍රියනු හමුදා විසින් සාඩිනියයනු හමුදාද පරාජයට පත් කරන. පරාජයට පත්කරාට පස්සේ. චාල් සැල්බට් රජ්ජුරු ඉටික කාලෙකට පසේ සිංහාසනය අතෑරලදානවා. හැබැයි ඉතාලයේ කැරලි කෝලාහල යුද්ධ ඉවරවෙන්නේ නේ. ගැරි බාල්ලි ඊට පස්සේ. සාඩිනයාවේ පරාජයෙන් අනතුරුව ගැරි බාල්ලි වෙනත්තැන් වලන යනවා තමන්ගේ සැලසීම සඳහා. ඉතායේ එක්සක් භාවය බලාපොරොත්තුවෙන් කටයුතු කරන ක්ඩාහයම් වලට. දරුවතේ හු සම්බඳධතාවය ගොුණගගන්න උත්හ කරන්නවොන මේ වෙද. දරුව තරම් අපි ගැන හොඳ දන්න කරුන්නේ ඇතනමි පුදුව වෙන දරුවකොච අපිගැ දන්නවා දි දන ගත්ත. ගො දරුවේ උපදින්නම ඉගෙන ගන්න. හැරි ඉගෙන ගන්න නැතුව ඉන්න බැහැ. දරවා කියල කියන්නේ. ගෙන ගන්නමන කෙනෙක් එතකොට යපි ගැන්නුවත් නතත් ඉගෙන ගන්න ගරුවන්ට කුඩාකාලින් දන් අපි විතර අයගොළගේ ලෝකේ අපි හැරෙන්න වෙන දෙයක් එකොට හිතන්න බෑ? ය මේ වෙනකට පා පහන්ේ කෙරාජන් වල කැරැල්ලක් නිර්මාණය වෙලා යම්කිසි ආකාරය කතනත් වෙනම විප්ලෝවාදී පාලනයක් විිහි කරලතින්. ඉතින් ගැරි බාලි එහේ යනවා ඔවුන්ට සේව ලබාදීම සඳහා. හෙසේ වෙතත් ඒ අරගල යනුත් පරාජය වුණට පස්සේ ගැි බාලි ආ අපපවසරයක් පිටත්ව ලන ඇමකකාවට ට පසව ඇමරිකාවේ කාලය ටි පන්ඳන් හදනකාර්මන් ශලාාවක වැ කරන ඉ පස නාාවක ද වැඩ කරන විදධාරමවලින් දිගටම එහ කටයුතු කරනු. ඉදසහටසේ හදලිස් නමේ මේ සිද්ධවෙච්ච සම්පූර්ණහත්ලි සට හදරිස් නම කාල ඇතර මේ සිද්වෙච සපර්ණ අගවලින් පස්ස ඉතාලියආපුවර පරණ තිබබ තැනටමනවාය තර පරණ පාලකු ඒ රටවල් වල බලයට පත්වෙනවා. හැබැ එක වෙනසක් වෙනවා සාඩිනියාව පාලනය දෙවනි විතෝයෝ එමානුවමනැත්තම් වික්ට මනුවල් ල පිී දිසින් කියන්නේ විට්ට එමනුවල්ට පාලනය හිම වෙන. හගේ ඇතේ ඉ පස කටයුතු කරන්නටගන්නවා කැවුර කියන සිටුවරය. එතකොට මේ ගොල්ලො අර ප්‍රශියාවේ බිස්මාක් වගේ ඉතාලියය එක්සත් කිරීම කටයුත්ත සඳහා මේ අය වැඩ කරන්න පටන්ගන්න. මේ විදිහට ඉතාලිය එක්සත් කිරීම සඳහා නායකත්්‍රය ගන්න සාඩිනියාව කටයුතු කරනු. මේක එක පවරක් විදිෙට එක්දසටය පනස් හතරිද අපි දන්නවා බ්‍රරිතානය සහ පංශය. රෘසිියාවට රුද්ධව යුද්ධයට යනවා එක්ද සට පනසවේ තුරකය රුයාවත යුදයක් ඇතිවෙන ට ප ද සටි පනසතේදි ප්‍රානි සහ පන්ශයත යුද්ධද සබඳ වෙනවා මේ එකක තමයි ක්‍රමියාවනි යුද්ධගේ ලැප කියන්නේ මේ ක්‍රමියාාවනි යුද්ධයට සාඩිනියාවත් දායක වෙනවා. පොඩි දායකත්ත්තම සාඩිනයමෙන් ලැබෙන නව සාඩිනියාවත් තෙර දායක වෙන. ඒ වෙන තනියාව බපුරත් න පසු කාලන ස්ත්‍රියාවට රුද්ධව මන්ගේ යගලෙද ්‍රතාාණය හ පන්ශයේ සහය. ඉතින් සමහාඩුවදව සන්තෝස කරන්න තුන්ගේඒ නැපෝලියන් අධරාජය පංශයේ අධරාජය බලාපොරොත්තු වෙනව මේ පවතින කාලය තුළ. ඒනි සයිදදාහසටසේ පනස් නමේද තුංඒ නැපෝලියන් මේ ඉතාලි අරගලයට සහයෝගය දක්වන්න කටයුතුරවා ඔස්ට්‍රියාවට විරුද්ධ යුද්ධකිරීම සඳහා. ඉතින් ඒනුව තු ඒ නැපෝලියන්ගේද සහයෝගය ඇතුව තු එනපොලියන්ගේ හමුදා සසා සාඩිනයා හමුදා ස්ට්‍රියාව් රුද්ධ යුද්ධද කරලා ලොම්බාඩිය අල්ලගන්න. හැබ ඊට පස්සේ තුන් නැපෝලියන් බලනවා දැන් කතොිකයන් තමන්ට විරුද්ධ තමන් එක වර බැඳ ගන්න කටයුතු කර නොම මේ කාරණය හිද ඒ මොකද ස්ත්‍රියාවත් කතොලික රාජ ඒක ප්‍රතිලය දර තුන්ගේ නැපෝලියන් යුද්ධයතතිින් අතරන ඉස්සහට ගෙනියන්නේ නෑ. දැන් මේ යුද්ධයට පංශය සඳහා යුද්ධයක සයෝගයක්කිවීම සඳහා ප්‍රංශයට හිලවුවක් විදිහයට ගාස්තෝ විදිහට සැවෝයි සහ න ප්‍රද පවරා දෙන්න ඇතරම සාඩිනියාව කටයුතු කරනවා ඒ අනුව නීස් ප්‍රදේශ පංශයට හම්බවෙන්නේ ඒ විදිහට. ඉතිං ගැරි බාල්ලි නීස්වල ඉපදුනාට අන්තිමට ඔහුගේ උපන් අගරේ මොහු විදේශකෙක් බවට පත්වෙනවා. ඉතින් ඒ පිළිබඳ ඔහු බොහොම ලොකු අමනාපයකින් තමයි ඉන්න ඉතාලියයානු විශරම සාඩිනයානු රජුරෝත් එක් කෙේ වෙත තුමි නැපොලියෙන් අපි දන්න තුන්ගින් නැපොලියෙන්නේ රිවස් කරණය එක්ෙ දුරග්ගියා ආපහු ආවා. එවිදිට සමහණ්ඩුවවාදී වූවා අතැරලදාල කතෝලිකඇන්ගේ පැත්තාරග නිවර වෙලා ඔහු ඊට පස්සේ රෝමයේ පා් වහන්සේ ආරක්ෂා කරම තැනට ඔහු පත්යන. මේ කාලම තමයි ගැරි බල්ලි ඉතන් වික්ටයි මානුවල් ඔහුගේ වැඩට කටතු කරනෙන ඉහිල්ලා ලොම්බාඩි අල්ල ගන්න නමු එතරින් එහට හොට අන්ඩස්ථාවක් ලබෙන්නේ න. මේ අතරේ ගැරි බල්ලි තමන්ගේ හමුදාවක් ගොඩනා ගන්නවා දාහක විතර කණ්ඩායම ඔ ගරි බාල්ඩිගේ දහස්ස කියලම කලන්න කියන්නේ මේ ගොල්ල එක්දා සටස හැට අවරුද්දී සිලියේ මාසලා නගරයට ගොඩ බහින මේ ගොඩ බෙසි සිද්ුවෙන් එක්දා සටේ හැට වරද මේ යිකුලොස් නිීද මේ අවස්ථාවේ ඔවු් ගොඩ බහින්න කුඩා ආත්‍ර දෙකින්. මේ අසළම බ්‍රිතාානය යාත්‍රා කීපයක් නවත්තල තියෙනවා. එතකොට එක්කෝ සිසිලියේ හ හිතනවා මේ බ්‍රිතානය යාත්‍රා එක්ක ආපුකුඩා යාාත්‍රා දෙනක් කියල. එහෙම නැත්තන් සිලිය හමුදා හිතනවා මේ යාත්‍රාවලට පහර දුන්නොත් ඒ වැඩි ප්‍රහාර බ්‍රිතානය යාත්‍ර වලටත් එල්ලවේ කියලා. මොනයම්ම හේතුවක් නිසාහෝ මාසලාවල හිටපු කාලතුවක්කු බත් මේ යාත්‍රවලට පහර දෙන්නේ නෑ ඒ අනුව ගැරි ාල්ලියගේ හමුදාව දාහක විතර පොඩි හමුදාව මේ ගොල මාසලවලට ගොඩ ගොහයි. මේගොල්ලාගේ හමුදාව පොඩි වනාට ජනතාවගේ සහය තියෙන්නේ මේ කණ්ඩායමත් එක් ඒක ප්‍රතිපලයක්ක් දේ තාමන්න කෙටිකාලය ඇතුරට ද මේද වස්සල සිලිය සි පදධගවෙත හමුදාව රජය හමුදාව හිටිය කියෙනවා. නමුත් ගැරිබාලිගේ දාහක මේ කුඩා හමුදාවට පුළුවන්කම ලැබෙනවා සිලිය අල්ලගන්න. ඒගොල්ලෝ මයි සිහත්වෙන්ද වෙනකොට පලමෝනගරයටලවා ඉටි පසේ සටන් සිින්ත වෙදාන්තිමට පලමෝනගරයක් ගැරිවාදගේ හමුදාවටත් අතට පත්වන. දෙෙක් තරා විදිහක. මේ යුද්ධය එක්තරා ආශ්චාර්යයක් මොකද එක පැත්තකින් විට ෑමානුවල් තමන් රජය හමුදාවරගෙන ගිහිල්ල පනශය උදව අරෙන ක්කොරවරලා ස්ත්‍රියාවත් එක්ක යුද්ධ කරලා ලොම්බාඩිය අල්ලගනින්දී ගැරි බල්ලි දාහක හමුදාවක්ක් ගහිල්ලඉවරවෙලා සිලිය අල්ලගන්න. එටමසහු සිලෙන් අතරවෙන්නන්නේ ඔහු මෙමසි නසමුන්ද සදිි තරණය කරලා අනික් පත්තක ගෙල්ලෙන ප්‍රාන තාල භූමයට ගහිලි අදිය අ දව පැෙහිල්ල ඔහු නපොලි නගරයත් අල්ලගන්න සමත්වෙනවා. ටපසහ පාපහසගේ රාජ්‍යන්ටත් කඩාවදින නමුත් හොට රෝමය අල්ල ගන්න අවස්ථාව ලබෙන්නේ මොකද යවස්ථාවනකොට ප්‍රංශ හමුදා පාපහන්සේගේ ආරක්ෂාව සඳා රෝමය සහයේයවට සහර ප්‍රදේශවල ප්‍රැඳී යනෝ ප්‍රංශාමුදාවත් එක ගැටෙන්නේ යන්නන්නේ. නමුතු යම්යම් පාපහන්සගේ රාජ්‍යන් සමහරක් අල්ලගන්න සමත්වෙන. මේ අතරේ සාඩිනියනු හමුදා උතුරු දිගින් ඇවිල්ල මේ දෙගොල්ලු එක්දස් අටස හැට අවරුද්දේ ඔක්ටෝබරේදි මුණගහෙන. ඇෙදි ගටලක් නිර්ණය වෙනවා ගැරිවාාලි මොකද කරන්නේ ගැරිබල්ලි තමන් අල්ලගත්තු ්‍රදේශික තම පාලනය කරන ගැීද නැතන් සමහඩෝ ප්‍රකාශකරයිද නැ තං රජුවන් බාදීද. ඉතින් රි රජුවන් නගෙන ක් ෝබරේද ක්ද සට හටේ වරුද ගරි ාල්ලි ටපස හ ොකදරන්නේ හ ජුවන් කැදවගෙන න න පදස ට න තන්න පොලි ල් ැදගෙන ගහිල්ල රජරුවන්ට තමන් අල්ගතු ප්‍රේශ ාරදින. එෙකො ැරිබාල පහ තාලියේ ඇවිල්ල කැප්‍රේර කියෙන දූපතෙන් කොට සම් ිල ටාරගෙන හ හි ෝවිතැන් කටයුතුරමින් කාලයක් අවුදු කීපයක්හ වට ගතකර තිබුණනි. එතකොට ඔහු ආපහු කැප්‍රේරා දූපතද යනවා. සම්පූර්ණ තමන් අල්ලා ගතු ප්‍රදේශටික සාඩිනි අනු රජරන්ට පවරා දෙමි. ඉති ඒ ස කිම මුදක් ගැරි ාල ගත්ත නෑක කිය තමයි කිය ඇතම ගැරිබාල්ලිගේ. සහචරයින්ගේ ජීවිත පරිත්‍යගයෙන් කරපු සටනේ අවසාන ප්‍රතිඵල්ලය විදිහයට ඉතාිය ඉතාලි රාජ්‍ය එක්සක් කිරීම සඳහා තමන් විසි නල්ලා ගන්නා ලද ප්‍රදේශටික වික්තයමානුවට හෙමෙනත සාඩිනියාවට බාර දෙෙන. ඉතින් ඊට පස්සෙ එක්දසරසේ හැටයි වෙනකොට ඉතාලි රාජධානය කෙලායි රාජ්‍යයට ප්‍රකාශ කරනවා. නමුත් ඒ වෙනකොට වැනීසියයට අයිති නෑ. එවගේ රෝමය සහයයවට ප්‍රදේශයක් ඊට අයිති. ගරිබාලිකි ජීවිතේ ඊළඟ එක්තාදික විශෂ සිද්යක්ක් සිද වෙන එක්දාසර හටේද. එක්දසේ හැටේගේද මිකන් සිවිල් ද ටක්න්නන ලාේ අමරිකකාන න්ඩ බ පරතුව ගෙරිබාලි යුදස සේ ලාගන්න නමුතඒක සාර්ථක වන්න ැරිල්ලන සපරන මදාවේ අනද නිදාරිකම තමන්ට අවශ්‍යයකෙ නැත්තන් ඔහුට සම්බන්ධ වන්න කැමති හැගේ. ඒ අනුව ඒසාචා බිඳ වැටන. එක්දා සටසේ හැටේද ගැරිබාලි ආය ත්සා කරන රෝමයට විරුද්ධව අරගලයක් පටගන්න ඒක සාර්ථක වෙන්නේෙ නෑ. ඊට පස එක්දා සටසය හැට හයේදි දේශපානතත්වය ආය වෙනස් වෙනවා. මොකද මේ වෙන කොට ජර්මනිියෙක් කිරීම වැටයුදතු ක්‍රියාත්මක විමින් තියෙන්නේ ස්ට්‍රියාවට විුද්ධව ප්‍රියාව යුද්ධ කරන. මේ අවස්ථාව ප්‍රශියාවට සහය දක්වන්න ඉතාලිය සම්බන්ධ වෙන. ස්ට්‍රියාව විුද්ධ හමුදා යවුව ඒ හමුදා පරාජයට පත්වෙනවා ෙේවෙත් ප්‍රශියාව එවපු හමුදාාවශේ නොස්ත්‍රියාව පරාජයට පත් කරවා. ඊට පස්සේ ඉතාලි හමුදා පැරදුනා වනාට බිස්මාක් ඉතාි හමු ඉතාලියට තමම් පොරුන්දුවෙච්ච ගාස්තුව ගෙවනවා ඒක බිස්මාග්‍ය අතින් යන්නේ නෑ මොකද බිස්මාார்ක් ඔස්ට්‍රියාවට දැනුම් දෙනවා වැනීසිය ඉතාලියට පවරාධෙන වෙනි. අනුව වැනිසිය ඉතාලියයට පවරාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉති මේ සට නේද ගැරිබාලි ඇත්තරම මේ ස්ට්‍රියාව ුද යුද්ධේද ගැ බාලි මගේ යුද්ද සේවය ලබාදනවා. ඊට පස්සේෙක්දා සටසය හැත්ත හැවෙනකොට ආයදේශපාලනයේ අලුත් සන්ධස්ථානයක් එනවා ආපහු ප්‍රශියාව සම්බන්ධයි මොකද පංශේ තම යුද්ධයටන් ගත්තති ප්‍රශයාව පංශයතක්ක යුද්ධයක සම්බන්ධ වෙනවා. ජර්මණය එක්සත් කිරීම අන්තිම පියවර විදිහට. මේ අවස්ථාව පනශේති බිච්චාධරාජය බිද වැටෙනවා.ඒට කලින් ඇතරම රෝමේ හිරෝ ප්‍රංසාහමුදාව නපොලියන් වින් තුන් නැපොලය විසි පංශෂ ගෙනවා ගන්නවා. මේ අවස්ථාවේද ඉතා ලිහමුදාවිල්ල රෝමය අල්ල ගන්නවා පාප්පහන්සේව පාලන බලයෙන් අයි කරලා.්‍රස පාපහන්සේ අපහ ගති කාන කියල පොඩි ප්‍රදේශන් ලැබෙන්න්නේ එක්දහ සමසේ සි නමේදී. එතකං කාලයක් තුළ අවරුදු පණහක විතර කාල තුළ පාපහන්සේට දේශපාලලික වශය භූමියක් ඔහුගේ පාලනයයටතේ තියන්නේ නෑ. මේ අතර සමුහා ඩුවක් බවට පත්වනවා ප්‍රංෂය අධිරාජය අත්ත ඩංගුවට පත්වීමත් එක් අධරජා ප්‍රශයානත් ඩඟගුවටත්වන ඉ පපස පංෂ සමහාන් ඩක් බඩට පත් වෙන පංෂ සමහා ඩුවාදීන් වෙනුවෙන් ගැරි බාල්දි ආය තමන්ගේ සේවය සපයන ඉතින් ගැ බාල්ඩිකි ජීවිතය ගත්තාම ඔහු ඉතාලයේ විධාකාරය ආය වෙනුවෙන් ඔහුගේ සේවේ සපයල තියෙනවා ඉළඟට දකුණ ඇමරිකාද ඩයම් කීපයක් වෙනුවෙන් ඉළඟට අන්තිමට ප්‍රංශ සමහාණ්ඩුවාදී වෙනුවෙන් පවා තමන්ගේ සේවය සපැලතින දය ඔය විදිහට ඔහු තමන් විශ්ා කරපු විදිහයට සමහා්ඩුවවාදී අදහ සහ ඉතා ලියක්සත් කිරීම කියන කාරණ දෙක වෙනුවෙන් ඔොහු කැපවෙලා හුඟක් තැන්වල්ල තමන්ගේ යුද්ධ සේවය ලබා දෙන නමුත් එක්දාසටසේ හැත්තෑවේ ඒ ඒදවස් වලින් පස්සේ ගැරි ාල්ලි ආ අප්‍රහ් මන්ගේ දූපතරගි හිල්ල. ඊට පස්සේ ඔහුගේ සාමාන්‍ය ජීවිත කතරන බග ක්විට ල්ංඟවරද වල ඔහු තව දශකයක්ඇත ජීවිතල එක්ද ටසේ සුද ීතමයි මාරණයයට පත්වෙෙන්නේ. ඉතින් ගුසප් ගැරි බාලිය ඉ දැන්. ඉතාලිය එක්සත් කිරීම කියන සම්පූර්ණ කතාවෙගත් තම සමහර ඉතිහාසඥෝ ප්‍රධාන චරිත තුනක් හඳුන්වා දෙනවා. එක්කැනෙත් තමයි ඒ සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාාලම මූලික පිටියමු සංකල්පී අඩිතාලම ගොඩ නඟපු සහ ඇතැම් අවස්ථාවල්ල දේශපාලන අගලවලදි ඊට දායකවෙච්ච මැසනි ඊට පස්ස සාඩිනියාවේ අගමතිවරය අවිදියටේ සඳහා දායකචවය දක්වපු. කැවුර ඊට පස්සේ ගැරි වාාල්ඩි. ති මේ තුන් දෙනා තුම් විදිහකින්. ඉතාිය එක්සත් කිරීමේ අරගලය සඳහා විශාලදායකත්වයක් දක්වනවා ඒනුත් ගැරි වාල්ලි ඉතාමත්ම විශේෂිතයි මොකද ඔහුගේ ඔහු විශ්වාස කරපු කාරණා සම්බන්ධයෙන් ඔහු කටයුතු කිරීම හැබේ තව දෙයක් තියෙනවා. ඔහු සමහාඩුවාදීත් වනාට සමහර වෙලාවට ප්‍රායෝගික පැත්ත සල කළ උදාරණයකදට වික්ටෑමානුවල් රජරුවන්ට තමන් අල්ලාගතු ප්‍රදේශටික කිසිම විරෝධයක් නැතුව. ඔවුන් දෙන්න අතර යම්යම් විරසකය තිබ නවුණත් සිම රෝද ැතුව සිම දක් සතමහක්කත් ගන්නන්නේ නැතුව ඒටික පවරාදීම වගේ දේවල්. සමහර වෙලාවට ඔහු සමහාණඩවාදිය කුණාට සමහර දැන්වලදි ප්‍රායෝගිවාදයක් විදිරත් කටයුතු කරලා තියෙනවත වගේ තරාදිහක තමන්ගේ අදහස් තමන්ගේ සංකල්පයන් හිතේතියාගෙන නමුත් සමහර වෙලාවල්ල ප්‍රායෝගික පැත්ත ගනත් තබ ාන යුම්කරපු කෙනෙක් විරලා පිටිතිහසේදී ගැරිබාලි ඳුන්න පුළුව. අපිත එකතුනට බොහොමස්තුූති. මේගේ වීඩියෝස් දිගතම කරන්න බලාපොරොත් වෙනවා. එඒනිසා ඊලනිින් ොටල්ගේ යු චනල්ල එක සස්කරබ් කරන්න. ඒවගේම ්‍රේස්මුක් පේජ එක ලයික් කරන්න ෙස්බුක් පේජ් කල්ලින් එක ඔගොලන්ට ඩිස්ක්‍රප්ෂන් එක බලාගන්න පුළුව.